තම ප්‍රඥාවෙහි ආලෝකය ලොවට මුදාහල යුගයේ ප්‍රඥා ලෙසින් නම් දරූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නවකතා කරුවකු කවියෙකු මෙන්ම සාහිත්‍ය විචාරකයෙකු ද විය. සිය ප්‍රථම වේදිකා නාට්‍ය වූ මනමේ නාට්‍ය මෙන්ම සිංහබාහු වෙස්සන්තර ප්‍රේමතෝ ජයති සෝකෝ වැනි ඔහුගේ නිර්මාණ රසික net සිත් ඇදබඳ තබා ගන්නට වූ බව නොරහසකි. එදාස් නවසිය දාහතරේ ජන්මලාභය ලබන සරච්චන්ද්‍රයන් හෙළ නාඩගම් හා ජනනාට්‍ය සම්ප්‍රදායේ සිට නූතන වේදිකාව දක්වාවන හැරවුම් ලක්ෂය සනිටුහන් කළේ ශ්‍රී ලාංකේය කලාවට නව මං පෙත් විවර කරමි. සිංහල ගැමි නාටක කීපයකම රංග ශෛලිය ආශ්‍රයෙන් මම නාට්‍ය නිෂ්පාදනය කරලා තිබුණා. ඒ කියන්නේ නාදගම් ශෛලියෙන්, කෝලං ශෛලියෙන්, ශාන්ති කර්ම වල පෙළපාලි වල තියෙන රැඟුම් වල ශෛලියෙන්. සොකීය නිර්මාණ තුළ තැබූ අභිමන් නිසාවෙන්ම සිංහබාහු නාට්‍යය 1961 වර්ෂයේදී හොඳම නාට්‍ය බවට පත්වන්නේ සිංහලය උපත ලබන මහා වංශ කතා පුවත පාදක කරගත් කුමරියකට පෙම්වැදි සිංහයෙකුගේ අතීත පූර්විකාව චිත්‍රණයක් ලෙසින් සනිටුහන් කරමිනි. බෞද්ධ ජාතක කතා හෝ හෙළ ජනකතා ආශ්‍රිතව තනන්නට වූ වේදිකාව මෙන්ම නවකතා කෙටිකතා නිර්මාණයන්ද ඔහුගේ විශිෂ්ට නිර්මාණ තුළ නොමැකී පවතින්නකි. මනුෂ්‍ය ජීවිතයෙහි අනපේක්ෂිතව සිදුවිය හැකි අභාග්‍ය සම්පන්න කරුණු කාරණා කැටිකොට ගනිමින් තැනූ මනමේ නාටකය චුල්ල ධනුද්දර ජාතකයත් අකිර කුරසෝවාගේ රෂෝමාන් සිනමා කෘතියත් ඇසුරු කර ගනිමින් ඔහු විසින් කළ අභ්‍යාසයන්ගේ පූර්ණ ඵලයක් ලෙස කලාකතට මුදාහල සරුසාරවත් රන්නස්වැන්නක් වීය. ප්‍රේමයෙන් මනරංජිත වී තැනූ සිංහයාගේ ආලය දෙදරා බිඳුණු ගල්ලෙන අතික්‍රමණය කොට තැනූ ඔහුගේ වේදිකාවද සකුරාදේශය ඇසුරෙන් හෙළයට දායාද කළ ලේඛනයන් තුළින් තැබූ අභිමානයද හෙළ කලාකෙත අස්වද්දන්නට තැබූ ස්වර්ණමය සටහන් ලෙස ඉතිහාසගතව පවතින්නකි. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව subscribe කරන්න. bell සලකුණ click කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk